අපෝනේ එහෙම හොඳ නෑ කියන එක මම ඉගෙන ගත්තේ සීනි වලින්නේ සීනි වලින් ඔව් වායදා මට කිව්වේ ආණ්ඩුව ප්‍රතිපත්ති තීරණයක් අරගෙන බද්ද අඩු කරනවා ආයේ පැය 24 කින් සීනි ටික බාලි වුණාම බද්ද වැඩි කරනවා කියලා ඒකෙන් මම ඉගෙන ගත්ත චතුරි නීතියකට හරි ක්‍රමයකට හරි වැඩි මනුස්සයෙකුගේ ක්වොලිටි එකකට මේ සමාජේ කොච්චර දේවල් වෙනස් කරන්න පුළුවන්ද කියලා මට ඇත්තටම හරිම සතුටුයි කෝකිල වගේම වෙනස් වීම ගැන ඉතින් කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ මොකද අපිට කියන්න බැරි ගමනක්ද යන්නේ අපෝ නෑ ගොඩක් ළමයි ඉස්කෝලේ යනක නතර කරලා කියලා කෞශල්‍ය ටීචර් අපේ අම්මත් එක්ක කියනවා මං අහගෙන ඉතින් සමරසිංහ සර්ත් එක්ක කතා වෙලා ඒ ළමංගු ඉස්කෝලේ යවන විදියක් හදන්න යන්නේ. ඇයි ඉස්කෝලේ යන්නේ නතර කරලා තියෙන්නේ? ආර්ථික අර්බුද තමයි ඉතින්. ඔයා හදාගත්ත හෘද සාක්ෂියට අවංක වෙන්න බැරි මිනිස්සු ඒ දවස්වල ගත්ත තීරණ නිසා අහිංසක පොඩි උන්ගේ ජීවිතේ අඳුර වෙන්න දෙන්න හොඳ නෑ නිකෝ කියලා. අද නම් විදියක් නෑ. හැබැයි හෙට ඉඳන් මට පුළුවන් වෙයි ඔයාට උදව් කරන්න. වා කැමති නා. ඇයි මං අකමැති වෙන්නේ? ඇත්තටම ඔයාට තෑන්ක්ස් මම මේ වැඩේට සම්බන්ධ කරගත්තා. එහෙම කියන්න එපා. මමයි ඔයාට තෑන්ක් කරන්න ඕනේ. මේ වගේ වැඩකට බලෙන් මහ ලැබෙලා සම්බන්ධ වුණාට. ඉස්කෝලේ යන්න ආස වුණත් යා ගන්න බැරුව හූල් හූල් ඉන්න පොඩි උන් වෙනුවෙන් වියදම් කළා නා. අනේ මන්ද පිස්සු හදනවා කල්පනා කරන්න ගියා පිස්සු හදා ගන්න එපා කලකිරෙන්නේ නැද්ද කියන්නකෝ කලකිරීමට අපිට දිනා දෙන්න පුළුවන් දෙයක් නෑ කෝකිල කලකිරීම අපිව නිකන් මහන්සි කරනවා විතරයි ඒත් කලකිරීම වෙනුවට වැඩ කිරීමට පුළුවන් සමාජයක් විදිහට මේ ඉස්කෝලේ යන බැරි ළමයින්ට උදව් කරන්න परम सत्य එයාගේ පක්ෂ නායකයෙක් කිව්වොත් විතරයි පිළිගන්නේ. ඒක ඉතින් එයාගේ කැමැත්තනේ කෝකිල. එහෙම කියලා අපි කතා නොකර යන්න. අපි යමු. හරි හරි. ඔයා කියනවනම් යමු. ළඟදි තියෙනවලුද? ඇයි හදේ යන්නේ කැන්වසින් පටන් ගන්නව නම් මට කියන්න දෙපෙයි. සභාපති නෝනාගේ දැන් වැඩ නිකන් එක විදිහක්. හා මේ රතු පොලොස් කොට්ටෝරුවත් ඇවිත් තියෙන්නේ අපේ පැත්තට උදව් කරන්න වෙන්නේ. මේ කුසුමලතා නැන්දි නිකන් කට තිබුණ පළියට කටට නැමදේම එළියට දාන්න එපා. හා මගේ කටට එනේවා මට ඕන වෙලාවට එළියට දාන්නත් පුළුවන් මට ඕන වෙලාවට ඇතුළට දාගන්නත් පුළුවන්. මට ඒකට උඹගෙන් අවශ්‍යයක් ඕනේ නෑනේ. අනේ දැන් ඔය කතාව නතර කරන්නකෝ ආන්ටි. අපි ආව වෙන වැදගත් වැඩක් ගැන කතා කරන්න. මොකද්ද සුදුහාමිනේ?
අපේ කොට්ටාෂ සෑහෙන ළමයි ප්‍රමාණයක් ඉස්කෝලේ යන්නේ නැහැ ආන්ටි. අනේ සුදු හාමිනි. ඉතින් ඒකට අපි මක් කරන්නද? අපිට පුළුවන් යා අනුන්ගේ ළමයි හදන්න. අනුන්ගේ ළමයි හදන්න බැරි වුණාට නැන්දලා මෙච්චර කල් හදපු ආණ්ඩු පිස්සුනට වින්දා තමයි ඒ ළමයින්ට එහෙම වෙලා තියෙන්නේ. අනේ ඔව් ඔව්. උඹලා හිතන් ඉන්නේ උට දීලා බලහන්කො. මේ ගානින් මත් රට කොරයිද බලන්න. අනේ කෝකිල පොඩක් ඉන්නකෝ ආණ්ඩු මේක පැහැදිලි කරලා දෙනකන්. මොකද අපි ආවේ හිටපු අය කරපුවා හරියද දැන් ඉන්න අය කරන්නේ වහරිද කියලා කතා කරන්න නෙවෙයිනි. මේ ඉස්කෝලේ යන්න පහසු ගන්න නැති ළමයින්ට පහසු ගන් හදර දෙන විදිහක් ගැන කතා කරන්නනේ. දැන් එතකොට මේ සුදුආමිනේ ලාවේ මගෙන් කීයක් හරි කඩාගෙන යන්නද? නෑ. ආණ්ඩි තේරුම් ගත්ත වැරදි. අපි ආවේ ඒ ළමයි වෙනුවෙන් ආන්ටිටත් පුළුවන් විදියට උදව්වක් කරන්න කියන මිසක් සල්ලි ඉල්ලන්න නෙවෙයි. අපි කොහොම උදව් කරන්නද? අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. අපේ ලොකු එකාගේ පරිවුණුත් ඔය බදු වලට කපන්න පටන්ගෙන තියෙන්නේ. ඉතින් අපි කොහොම ඔයාට උදව් කරන්නද? අපිට ලැබෙන සහනාධාරකුත් නැහැ. සුදු හාමිනේගේ අම්මට කරන්න හැ කෙහෙල් මලකුත් නැහැ. ඒ වුණාට මොකද අපේ උන්ගේ කපනවා තියනේ උන්ට පැල්ල යන්නේ ඉඩ හදන. ඉතින් ආන්ටි අපි බදු ගෙවන්න එපයි කොහොම? ඒක පුරවැසයන් හැටියට අපේ වගකීම. බොලේ දැන්නේ මං ඒක දන්නේ. දැන් එතකොට නැති බැරි අපි බදු ගෙවන්න ඕනේ. ඒක අපේ වගකීම. ඈ දැන් තියනේ උන් ඕකෙන් පැනල යන එක උන්ගේ යුතුයකම්. එහෙමද? බදු බහැර හරින එක කාගේවත් යුතුයකමක් නෙවෙයි. පහෝගේ ටිකේ බදු වලට කරපු දේවල් නිසා මේ වෙලා තියෙන ටික පේනවනේ. නැන්දේ. බදු ගෙවන එක අපේ යුතුයකම. කාටවත් බදු පැහැර හරින බැරි විදිහට ප්ලෑන් කරලා ඒක එකතු කරගන්න එක රජේ වගකීම. දැන් එතකොට ඕවා මට කියන්නේ. මන්ද රජේ. ඕවා ගිහිල්ලා කියාපන් රජේට. තමන්ගේ පක්ෂ රට පාලනය කරන්න කියලා හිතාගෙන ඉන්න නැන්දල වගේ මිනිස්සුන්ට මේව කිව්වට වැඩකුත් නෑ තේරෙන්නෙත් නෑ කියලා මං චතුරට කිව්වා. ඇහුවේ නෑනේ. අම්මපා අපේ පක්ෂෙට තනි බලයක් තිබ්බනම් නිකන් ඉඳීවි. ඒ මිනිස්සු ඔහම බදු ගහන්නෙත් නෑ ගැහුවෙත් නෑ කවදාව. අයියෝ ආන්ටි බදු ගෙවනක වැරද්දක්වත් ඛේදවාචකයක්වත් නෙවෙයි. රටක පුරවැසියන්ගේ යුතුයකම තමයි රජයට බදු ගෙවනක. ඉතින් ඒකනේ මං අහන්නේ. ඈ උන්ට සැප විඳින්න අපි බදු ගෙවන්නෝ. මාර කතානේ මෙව්වා. දැන් ඔය මහ කඩේ මුදලාලියා බදු ගෙවනවද? ආ එතකොට අර පොඩි කඩේ ප්‍රියන්තයා බදු ගෙවනවද? ආ ඒ විතරද? අර ලීමෝලේ සිරිතුංගයා බදු ගෙවනවද? නෑනේ. ඇයි දැන් උන් බදු ගෙවුවොත් එහෙම රට කරපිට හැරෙනවද? ආන්ටි මේ අහන්නකෝ. සුදු හාමිනේ මං කියන එක අහන්නකෝ. ආ සුදු හාමිනේලා කතා කරන අපප්‍රංශ වලින් අරික්කාලක්වත් මට තේරෙන්නේ. හැබැයි මට තේරෙන්නේ අපිට අසාධාරණයක් වුණා කියන එක විතරයි. යන් චතුරි යන්න. මං ඔයාලට කිව්වනේ මේ වගේ හුචක්කු එක කතා කරලා වැඩක් නැහැ කියලා. බඩු නම් කොහම වුණත් බඩු නම් ෂුවර් ළඟදී